සාදරයෙන් පිළිගන්නවා ඔයාලව channel එකට. ඉතින් අපි හැමෝම ආසයිනේ ජීවිතේ සතුටින් ගත කරන්න. නමුත් ඒව ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ සතුට හැමදේම අපිට අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. I think මේ ජීවිතේ යහපත්ව ගත කරන්න නම් අපි ගොඩක් හොඳ දේවල් කරන්න ඕනේ. ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපිට කිසිදු මුදලක් යන්නේ නැතුව අපගේ යහපතට කරන්න පුළුවන් හොඳ ක්‍රියාවන් තියෙනවා. අපි ඒ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි අපිට අපි හැමෝටම යම්කිසි ආගමක් තියෙනවා නේද? ඒ ආගම තියෙන්නේ අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා. ඉතින් මුලින්ම අපි අපේ ආගම ට අනුව ඒ වන්දනාමාන සිදු කරන්න ඕනේ. ඔබ බෞද්ධෙක් නම් දවසකට දෙවරක් හෝ එහෙම නැත්නම් එකවරක් හෝ බුද්ධ වන්දනාව සිදු කරන්න පුරුදු වෙන්න ඕනේ. මල් පහන් ආදිය පුදලා. ඒ වගේම අපිට පුළුවන් තවත් මුදල් නැතුව කරගන්න පුළුවන් හොඳ කුසලයක්. ඒ තමයි අපගේ වත්තට එන කුරුල්ලන් ලේනුන් වැනි සතුන් ඉන්නවනේ. ඉතින් එයාලට මොන හරි ආහාරයක් දෙන්න එයාලට කන්න. එහෙම වගේම වතුර ටිකක් බොන්න එයාලට. එහෙම වගේම කුරුල්ලොන්ට නාන්න වතුර භාජනයක් තියන්න අපිට පුළුවන්. මේවට සල්ලි යන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් කරන්න. ඉතින් අප දෙන ආහාර පාන නිසා මේ සතුන්ගේ සා පිපාසාදී දුක් ගින් නිවෙන්නාසේ. අපට පවතින සියලු විපත් කාදර අඩු වේවා, සියලු දුක් ගින් නිවේවා කියා සිතමින් ඒ ආහාරය යාලට ලබා දෙන්න. ඒ වගේම අප බුදුන් වහන්සේ වන්දනා කරන වෙලාවට බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියා සුළු මොහොතක් හෝ සිතන්න. අපගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට එය ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් යම්කිසි භාවනාවක නිරත වෙන්න, විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කරන විට අපගේ මුහුණ පැහැපත් කර ගැනීමට වගේම මේ භාවනාව නිසා අපට තිබෙන ලෙඩ රෝග රැසක් දුරු කර ගැනීමට හැකි වෙනවා. ඉතින් අනන්ත වූ බුදු ගුණ බලෙන් මම නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, මගේ ගෙදර සියලු දෙනාමත් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අනන්ත වූ බුදු ගුණ බලෙන් අසල් වැසියෝද සුවපත් වෙත්වා ආදී කියමින් අපට භාවනාව කරන්න පුළුවන්. ඒ හරහා අපට අපගේ සිත තුළ මෛත්‍රිය වගේම සාමය සමගියත් දියුණු වෙනවා. ඉතින් ඒ වගේම අපට පුළුවන් මේ සසරදී අපතින් යම් කිසි වරදක් වෙලා නම් අප දැන් විඳින යම් කිසි පීඩාවකට හේතුව අපට පුළුවන් මෙහෙම කරන්න. මම කිසිවෙකුටත් වෛර නොකරමි. සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. සසරදී සිදු වූ සියලු වැරදි වලට සියලු සත්වයන්ගෙන් සමාව ලැබේවායි ආදී ලෙස අපට පුළුවන් අපේගේ හිත සකසා ගන්න. ඉතින් මේ දේවල් අපගේ ජීවිතේ ලං කර ගන්න පුළුවන්. ඒ වගේම කවදාවත් දරුවන් උනත් වැඩිහිටියන් උනත් තවත් කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්න නෑ එපා. අපි මනුෂ්‍යයන් විදිහට අපගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් හට ගැනීම ස්වභාවිකයි. නමුත් එය අපි නැති කරගන්න ඕනේ. මොකද එච්චරම්ම හොඳ නැති දෙයක්. දරුවන් උනත් දක්ෂ ළමෙක් ඉන්නවා වෙන්න පුළුවන්, ඉගෙන ගන්න වෙනවා පුළුවන්, ලස්සනයි වෙන්න පුළුවන්. අපි කාටවත් අපට වඩා දෙයක් වැඩින් තියෙනවා කියලා ඒ කිසි කෙනෙක්ට ඉරිසියා කරන්න හොඳ නැහැ. ඒ දියුණුවට බාධාවක් සිද්ධ වෙනවා වගේම අපගේ දියුණුව නැතිවීමටත් පිරිහීමටත් ඒ හේතු වෙනවා. ඒ නිසා ඉරිසියාව අත්හරින්න පුළුවන්. මේවට මුදල් යන්නේ නැහැ. අපි අපතුලින්ම ඇති කරගන්න ඕන දේවල්. ඉතින් ඒ වගේම තමයි මේ මත්පානය. ගොඩක් වැඩිහිටි පියවරුන් මේ දේවල් සිදු කරනවා. මේ සුරාපානය නිසා ගෙවල් වල දූ දරුවන් සහ අනෙකුත් අය විඳින අප්‍රමාණ දුක් තියෙනවා මේ සුරාපාන නිසා. හැකි තරම් මේ සුරාපානයෙන් අත් මිදෙන්න උත්සාහ කරන්න. ඒ දේවල් මේ හොඳ දේවල්. ඉතින් නිරපරාධය අපගේ මුදල් අපත යන්නේ නැහැ. අපව රෝගී භාවයනුත් අපව ආරක්ෂා වෙන නිසා මේ සුරාපානය හොඳම නැති දෙයක්. ඒ වගේම තමයි මේ අපි ඉතින් ආහාර ගැනීමේදී
සමහර අය ඉන්නවා මස් මාළු මේ දේවල් නොමැතිවම ආහාර ගන්න බැරි අය. ඉතින් අඩුම තරමේ හරක් මස් ඌරු මස් වැනි මස් වර්ග නම් කෑමට ගන්නම එපා. මොකද ඇත්තටම මේ සත්ත්ව මාංශ කෑමෙන් වැළකී සිටියොත් එය අපේ නිරෝගී සුවයට හේතු වෙනවා. දීර්ඝාස ලබන්නත් ඒ හේතුවක් වෙනවා. ඉතින් පුළුවන් තරම් ඒවට තියෙන ආසාව නැති කරගත්තොත් තමයි හොඳ. ඉතින් හරක් මස් ඌරු මස් නම් කොහොමත් කන්න එපා නේද? ඒ වගේම තමයි අපි යම් කිසි හොඳ දෙයක් කරාම අපි පුරුදු වෙන උන් දෙවියන්ට ඒ අනුමෝදන් කරන්න. එතකොට තමයි දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය අපිට ලබා ගන්නට පහසුවෙන් පුළුවන් වෙන්නේ. මොකද දෙවියන්ට ඕනේ කුසලනේ. ඉතින් හොඳ දේවල් කරන අය ළඟට තමයි දෙවියෝ එන්නේ. ඉතින් එහෙනම් මේ ඔයාලත් මේ දේවල් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් මේව කරලා අපගේ ජීවිතය, අපේ අධ්‍යාපන කටයුතු, අපේ එදිනෙදා ජීවිතේ කටයුතු අපි සාර්ථක කරගන්න මේ විදියට සුළු සුළු දේවල් කරන්න පුළුවන්. මේවට කිසිදු මුදලක් අයවන්නේ නැහැ. එහෙනම් ඉතින් තෙරුවන් සරණයි.